පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනය අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම සම්මේලනයේ පැවැත්වුණේ පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශ්‍රවණාගාරයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. අප වාර්තාකරු පැවසුවේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නියෝජනය කරමින් ගොවි ජනතාව මේ සම්මේලනයට එක්ව සිටි බවයි. මම අදහස් කරගෙන සිටිනවා මගේ කරුණුකාරණා අඩංගු ගොවි ප්‍රඥප්තියක් ඉදිරි සති කිහිපය තුළ නිර්මාණය කරලා ඔබලාගේ අදහස් උදහස් වලින් නිර්මාණය වෙන ඒ ගොවි ප්‍රඥප්තියට මමත් ඔබලත් අත්සන් තබලා මේ රටේ වෙන කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු ගොවියා සහ ජනාධිපතිවරයා අතර සමාජ ගිවිසුමක් ඇති කරගෙන එයට නෛතික බලය ලබා දීලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මෑත කාලේ කෘෂිකර්මාන්තයට සිදුවෙන ඓතිහාසිකම සේවාව ඉෂ්ට කරන්නට මේ සජිත් ප්‍රේමදාස ඇපකප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට පැය 48ක් යන්නට පෙර මම පිහිටවනවා කෘෂිකර්මාන්තයේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය. ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා රේකී අමාත්‍යංශය අදාළ සියල්ලක්ම එකතු කරලා අපි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය, ජාතික කෘෂිකර්ම සැලැස්ම අපි සති කිහිපයක් ඇතුළත එළි දක්වනවා. වීමිල නීතිගත කිරීමේදී ගොවි ජනතාවගේ පැතුම රුපියල් 50ක මිලක්. ඉඳුරාමයේ ඉෂ්ට කරන්නට සජිත් ප්‍රේමදාස කැප වෙනවයි කියලා මේ අවස්ථාවේ ඔබලට පොරොන්දු වෙනවා. පොහොර සහනාධාරයක් තිබෙනවට වැඩිය සහන ක්‍රමයට එක බිලකට ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටේ සෑම කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක අපි ගබඩා පහසුකම් පළවෙනි වසර තුළ ආරම්භ කරනවායි කියන එකත් මම සතුටින් මේ අවස්ථාවේ ඔබලට ප්‍රකාශ කරනවා. තමන්ගේ ඉඩම කඩම උකස් වෙන්නට තිබෙන ගොවීන්ට ඒ මර උගුලෙන් එළියට එන්නට පැහැදිලි සහනයක් ලබා දෙන්නට මේ සජිත් ප්‍රේමදාස කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හොඳට මතක තියාගන්න, දූෂණය නොමැති මේ රටේ රාජ්‍ය පාලනයේ රන්වන් යුගය සජිත් ප්‍රේමදාසගේ යුගය කියන එක මම කියන්න කැමතියි.